සිරකරුවා ඊට පස්සේ කම් කමිටුව අපි මේ වගේ N95 ෆේස් මාස්ක් තෝගිය 4500ක් විතර වැලිවිට වන්දනාගාරයට දෙන්න අපි පොරොන්දු වෙලා තිබුණා. කියන්නේ අපි ඒගොල්ලන්ගේ මිලියමක් කළා. ඒගොල්ලෝ එක අමත කරා. නමුත් දැන් තියෙන තත්ත්වය වන්දනාගාර නිලධාරීන් කියනවා මේක බාර ගන්න බෑ කියලා. හරියට නිකන් අපි ආදරවන්ත වෙනවා මල්කලමක් කරගෙන ගෑන් ළමයා දුවනෝ දෘෂ්ටි යනවා කියලා. දෘෂ්ටි යනවා බොම්බර. ආදරවන්තය කියලා රැවටෙනවා. එහෙම රැවටෙන රටක් මේ අපි ආදරේ අපි මේ සිරකරු ආදිවාසීන් කමිටුවේ අපේ සභාපති දරු නන්දිමාල් ද සිල්ලා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සියලුම බන්ධනාගාරවලට මේ කොරෝනා විශ්වසන වෙලාවේ මේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ෆේස් මාස්ක්. ඉතින් ඒවා සැනිටයිසර්ස්, පෙරනෝල් මොකද ආණ්ඩුව කියනෝනේ මේ වෙලාවේ ආණ්ඩුව උදව් කරන්න කියලා. ආණ්ඩුව උදව් කරන්න කියනවා සහ පරි කපන්න හදනවා. අපි අපේ හිතවතුන්ගෙන් අපේ අපේ කමිටුවේ ඉන්න ඕගොල්ලෝ සමාජිකයෝ. ඉතින් මේ සමාජිකයන්ගේ මුදලින් අපි මෙවැනි පරිත්‍යාගයක් කරනකොට ඒ දෙය ගන්නෙ නෑ. ඇයි? නමුත් බන්ධනාගාරය ඇතුළට උගුළු ගන්නවා ෆ්‍රිජ් පවා යනවා. බන්ධනාගාරය ඇතුළට නොයෙකුත් දේවල් යනවා. අපි දෙයියනේ මේ වගේ උතුම් පරිත්‍යාගයක් කරනකොට ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අපිට ගුව මේ අමතුමාට මේක දැනුවත් කරන්න කියලා. මේ නන්දිමාල් සහෝදරයා දැන් මේ බලන්න පොඩ්ඩක් නන්දිමාල් සහෝදරයා මේ වෙනම ලිපියක් සකස් කරනවා. මේ අමතුමාට බුද්ධ මූපාර තියෙන්නේ. දැන් අපි බුද්ධ මූපාරට යනවා. මේක මොකද කරන්නේ කියලා අපි සූදානම් සීලුම බන්ධනාගාර වලට මේ බලන්න මේ ෆේස් මාස්ක් මේ දෙන්න අපි නොමිල දෙන්නේ මේ හොඳම මාස්ක් එක මොකද රංජන රාමනායකටත් කොරෝනා වැළඳුණා මොකද අත්‍යවශ්‍යම දෙයක් එක දවසක් පාවිච්චි කළා ඒ හොදලා උනා පාවිච්චි කරන්න පුළුවන් හොඳ මාස්ක් එකක් තමයි මේ දෙන්නේ ඒ නිසා අපි කියනවා බන්ධනාගාර ඒ සීලුම නිලධාරීන්ට සහ ඇමතුමාට අපේ ප්‍රයෝජනේ ගන්න කියලා මේ රජයට අත්‍යවශ්‍ය වෙලාද එහෙනම් ජය වේවා